පහුගිය දිනේදී ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත විසින් ලැජ්ජා සහගත ප්‍රකාශයක් කරනවා මැතිවරණ වේදිකාවක සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන චමින්ද්‍රානි කිරියල්ල මහත්මියට විරුද්ධව ඉතා අපහාසාත්මක ඇයගේ මැතිවරණ පෝස්තරය සම්බන්ධයෙන් ඉතා අපහාසාත්මක ලෙස ඔහු විසින් යම්කිසි ප්‍රකාශයක් කරනු ලබන ඇත්තටම මාලිමාවේ අපි කියන කාන්තාවන් ගැන අභිමානයෙන් කතා කරනවා ගැහැණු එක මිටට කියලා කතා කරනවා කාන්තා දේශපාලනය ඉස්ත්‍රීවාදී දේශපාලනය ගැන කතා කරනවා එහෙම කියන අය මෙන්න මේ වගේ දේවල් කීම කොච්චර සભ્યත්වයේ අසભ્યද කියලා මං අහන්න කැමතියි. ඒකත් අරගොල්ලන්ට දීම් කිරිපෝඩු සිටට ආලනුඹේ දැච යාවුනා. එයාට කොට දීම්. අර ෆොටෝ එකේ නිකන් ගතියක් තියෙනනේ. මට මට නිකන් මම වාහනේ නතර කරලා බැලුවා. එයා ඉන්නවා ජම්බු ගෙඩිය වගේ. අනේ අර පොඩක් මාත් කොල්ලෙක් නේ තාම තරුණෙක් නේ. අර මට නිකන් බලන්න වෙනවා මට ඊතුරු මල්ලේ පොඩක් නතර කරලා රිවර්ස් කරපන්. නැතරම් බැලුවා. ඇත්තටම මං අහන්න කැමති මේ වගේ ප්‍රකාශ ඔය මාලිමාවේ ඉන්න Master the Corporate World. Join IIT. Register now. ප්‍රගතිශීලීයි කියා ගන්නා කාන්තාවන් මේ වගේ ප්‍රකාශ අනුමත කරනවාද කියලා ඇත්තටම ඔවුන් මේ ලංකාවේ ශිෂ්ට සම්පන්න දේශපාලනයක් ඇති කිරීමට ජනතාවට පොරොන්දු දුන්නා. එතකොට අපි මේ බලාපොරොත්තු වෙන්නේ අර එදා තිස්ස කුට්ටිය ආරච්චිලා රෝහිණි කවිරත්තලට පාර්ලිමේන්තුවේ කරපු අපහාසයේ දෙවනි පරිච්ඡේදයද මේ ලාල් කාන්තලා වගේ අය චමින්ද්‍රානි කිරියල්ලලා වගේ ඊළඟට පාර්ලිමේන්තුවට එන්න ඉන්න පුද්ගලයන්ට කරන්න කියලා. ඉතින් මෙන්න මේ වගේ අශිෂ්ට දේශපාලනයේද ජනතා විමුක්ති පෙරමුණේ මාලිමාවේ තියෙන්නේ කියලා අපි අහන්න කැමති. අපි දැක්කා එදා ලාල් කාන්තලා ඔවුන්ගේ ජනාධිපති වර්ණයේදී හෙද සමුළුවලදී ඔවුන් විසින් කළවන ලද ප්‍රකාශ ඔවුන් එක අවස්ථාවකදී කිව්වා මේ ලංකාවේ ගණිකා වෘත්තියත් නීතිගත කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා කියලා. එහෙව් එකේ මෙවැනි කාන්තාවන්ට මෙලෙස අසභ්‍ය වචන කිරීම මෙලෙස අසභ්‍ය ලෙස ප්‍රකාශ කිරීම මැතිවරණ වේදිකාවදී කාන්තාවන් සමච්චලයටපත් කිරීම ඔවුන්ව අවයව ලෙස සැලකීම ඇත්තටම අපි සමගි ජන බලවේගයේ විතරක් නෙවෙයි තරුණ දේශපාලඥයන් හැටියට කාන්තාවන් හැටියට අපි මේ ප්‍රකාශ හෙලා දකිනවා. මං හිත කියනවා ලාල් කාන්ත මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ එතුමියගෙන් සමාවිල්ල යුතුයි කියලා.